සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම තරඟය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. මහනුවර පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මේ තරඟය පස්වරු 2:30ට ආරම්භ වුණා. තරඟයේ කාසිවාසී දිනාගත් ඇෆ්ගන් නායකයා මුලින් පන්දු යැවීමට තීරණය කළා. ලැබූ ආරාධනාව කැමැත්තෙන්ම බාරගත් ශ්‍රී ලංකා පිතිකරුවන් ඇෆ්ගන් පන්දු යවන්නන්ට රිසිසේ පහර දුන්නා. ඇෆ්ගන් කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නෝ දෙදෙනෙක් වූ රසීඩ් ඛාන් වගේම මුජිබුල් රහමාන්ද මේ තරඟය ක්‍රීඩා නොකිරීමද ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිතිකරණය තවත් පහසු කළා. ශ්‍රී ලංකා ඉනිම පන්දු අර 50 අවසනදී ලකුණු 381ක් ලෙස කියවුනේ. කඩුලු 3ක් පමණ බිඳ වැටී තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අලුතින්ම ලියූ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක් දින තරඟයක ලබාගත් වැඩිම ලකුණු ඔහුගේ නමට ලියාගත්තා. නොදෙවි ඔහු ලකුණු 210ක් ලබා ගනිද්දී ඔහුගේ ඉනිමට 4 පහර 20ක් සහ දැවන්ත 6 පහර 8ක් අන්තර්ගත වී තිබුණා. ලකුණු 382ක දැවන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගන් පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම පහසු වුණ නැහැ. ඇෆ්ගන් ඉනිමේ මුල් ලකුණු සංඛ්‍යාව 55ක් වන විට කඩුලු 5ක්ම දැවි ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු දෙයක් පෙන්වමින්. කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියේ එක්කුණු මොහමඩ් නබී සහ ඔම්සාරි යන ක්‍රීඩකයන් ඉතා හොඳින් ඇෆ්ගන් ඉනිම ගොඩ නගනු ලැබුවා. කෙසේ වෙතත් ජයග්‍රහණය ආසන්නයට හෝ රැගෙන ඒමට එම ක්‍රීඩකයන්ට හැකි වුණ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා ඇෆ්ගන් පළමු තරඟයෙන් පහසු ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තා. තරඟයේ වීරයා පැතුම් නිස්සංක ලෙස නම් යෙද්දී තරඟාවලියට අදාළ දෙවන තරඟය ලබන 11 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එම තරඟී අලුත්ම තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.